සුබ දවසක් හැමෝටම මමද මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න යන්නේ අපිට මූල්‍ය කළමනා කරන විශේෂදී වෙන පාඩමක් තියෙනවා ව්‍යාපෘතිය ගැනීම සහ තීරණ ගැනීම තායජන ඇගීම කියන පාඩම මේකෙදී මම මේ වීඩියෝ දිහා ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන්ම කොහොමද අපි දීලා තියෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් ආධාරයෙන් ඒ ව්‍යාපෘතිය පිළිගන්නවද නැද්ද කියන එක ඇගීමක් කරන්නේ කොහොමද කියලා මෙතනදී මම කතා කරනවා පිළිගැවුම් කාලය ඒ වගේම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ඒ වගේම වට්ටම් කළ පිළිගැවුම් කාලය සහ ශුද්ධ වර්තමාන අගය සහ අභ්‍යන්තර බලධ අනුපාතය IRR මේ ටික තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මෙතන පේනවා ඇති දීලා තියෙනවා cash flow එකක්. සාමාන්‍ය ඔයාලට මේ වගේ ගාණක් හදන්න આવොත් මේ වගේ cash flow එකක් දීලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ cash flow එකක් income statement එකක් ආධාරයෙන් මේ ගොඩනගා ගන්නත් වෙනවා සමහර විට. නමුත් මෙතනදී මම දැන් ඔයාලට cash flow එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා year 0 කියන්නේ මූලික ඉන්වෙස්ට්මන්ට් එක දීලා තියෙනවා මිලියන 120ක් කෑෂ් අවුට්ෆ්ලෝ එකක් යනවා එතන ඊට පස්සේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද වශයෙන් අවුරුදු 10 තුළදී කෑෂ් ඉන් සහ කෑෂ් අවුට් සහ net cash flow එක දීලා තියෙනවා එතකොට මේක ආධාරයෙන් අපි බලමු මුලින්ම payback period නැත්නම් පිළිගැවුම් කාලය කියන එක හොයන්නේ කොහොමද කියලා පිළිගැවුම් කාලය හරිම ලේසි මෙතනදී අපි බලන්නේ අපේ තියෙන මූලික ආයෝජනය කව වෙනවද කව වෙන්නේ කොච්චර කාලයකින්ද කියන එක මෙතනදී අපි කාලයක් තමයි බලන්නේ රයිට් මේක හදන විදිහ මම ඔයාලට කියලා දෙන්නම් මුලින්ම කෑෂ් ෆ්ලෝ එක ගමු පළවෙනි අවුරුද්ද අවුරුදු බිඳුව يعني මුලින්ම ආයෝජනය කරද්දී අපි කෑෂ් අවුට් ෆ්ලෝ එකක් තියෙනවා මෙතන තියෙනවා මිලියන 120ක් මේක අපි මේක මෙතෙන්ට ගමු පළවෙනි අවුරුද්දේදී මිලියන 120යි එතකොට cumulative cash flow එක ඒකත් මිලියන 120යි අපේ දෙවෙනි අවුරුද්දේදී cash flow එක දෙවෙනි අවුරුද්දේ sorry පළවෙනි අවුරුද්දේදී මෙතන මූලික ආයතනය අවුරුද්ද ගියාට පස්සේ අපිට ඒ පළවෙනි අවුරුද්ද තුල තේනවා මිලියන 13යි ගන්න cash inflow එකක් net එක ඒතර net cash flow එක මෙතෙන්ට ගන්නවා එතකොට cumulative cash flow එක විදිහට එනවා මේකට අපි මේක එකතු කර ගන්න ඕනේ එතකොට අපි cash flow එක පේනෝනේ අඩු වෙලා තියෙනවා මේ ගන්න. එතකොට දෙවෙනි අවුරුද්දේදී මේ විදිහට දෙවෙනි අවුරුද්ද මේක ගන්නවා. තුන්වෙනි අවුරුද්ද මේ විදිහට ගන්නවා. මේ ටික මෙහෙම එක එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තව මේ ටික 34 මේ තියෙන ටික මේකට දාගන්න තව ක්‍රමයක් තියෙනවා. අපිට ට්‍රාන්ස්පෝස් කරලා ගන්න පුළුවන්. ට්‍රාන්ස්පෝස් ෆන්ක්ෂන් එකක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. තව වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එක බලා ගන්නවට පුළුවන් ඒක හරි ලේසි ඒක කරන්නේ මෙහෙමයි අපිට මේක ඔක්කොම සිලෙක්ට් කරා ට්‍රාන්ස්පෝස් කියලා ගැහුවා අපිට ඕන ටේබල් එක මේකනේ මේ ගාන සිලෙක්ට් කරා වරන් වහලා කන්ට්‍රෝල් එකයි shift එකයි එක එන්ටර් කරාම අපිට මෙතන තියෙන මේ කෑෂ් ෆ්ලෝ එකේ මේකේ තියෙන ටික ඔක්කොම මේ අතර එනවා මේක දැන් කොපි කරලා වැලියු පේස්ට් එකක් දාගන්න එතකොට ලීසි හරි දැන් මෙතන ඇවිල්ලා තියෙනවා දෙවෙනි අවුරුද්දේදී දෙවෙනි අවුරුද්දේ cumulative cash flow එක මේකට එකතු කරනවා මේක එතකොට 91යි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අවුරුදු 10 වෙද්දී cumulative cash flow එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන අවුරුදු 6 වෙනි අවුරුද්දෙන් පස්සේ හයවැනි අවුරුද්ද වෙනකන් තියෙන්නේ ඍණාගයක් හත්වෙනි අවුරුද්ද වෙද්දී ඒක ධන වෙලා තියෙනවා ඒ කියන්නේ හයවෙනි අවුරුද්ද ඉඳන් හත්වෙනි අවුරුද්දට යද්දී අපේ ආයෝජනයේ මුදල කව වෙලා තියෙනවා පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද 3 4 5 6 හයවෙනි අවුරුද්දෙද්දී මිලියන 108ක් ඇවිල්ලා අපේ 120 ආයෝජනයේ එතකොට හත්වෙනි අවුරුද්දෙද්දී මිලියන 142ක් වෙලා එතකොට 120ට වඩා වැඩියෙන් අපිට ඇවිල්ලා තියෙනවා සල්ලි එතකොට අපිට ගන්න වෙන්නේ 6 වෙනි අවුරුද්දයි 7 වෙනි අවුරුද්දයි අතර ගාණක් තමයි එන්න ඕනේ කාලේ. ඔයාලට තේරෙනවා ටිකක් මම හිතනවා.
එතකොට මෙන්න මේ දෙක අතර පරතරය මෙතන තමයි එන්න ඕනේ. එතකොට අපි මේක හොයාගමු. බලන්න cumulative cash flow එක ගත්තොත් මෙතන 6 වෙනි අවුරුද්දේ cash flow එක තියෙනවා මේ ගන්න 11ක්. 11ක් තියෙනවා මිලියන. 7 වෙනි අවුරුද්දේ යද්දී එක 22 වෙලා තියෙනවා. එතකොට 6 වෙනි අවුරුද්ද ඉවරලා 7 වෙනි අවුරුද්ද ඇතුළත 34ක් අපිට හම්බ වෙලා තියෙනවා සල්ලි. මේ 34ෙන් 11ක් ගියාට පස්සේ එන කාලය තමයි අපි හොයාගන්න ඕනේ 11ක් cover වෙන කාලය. එතකොට මෙතන අපි දාමු 6 වෙනි අවුරුද්ද 6th year cumulative cash flow එක මේ ගන්න. එතකොට balance එක ඒ කියන්නේ මේක cover වෙන්න තියෙන්නේ මේ කාලෙම තමයි 11යි. මිලියන 11ක් තියෙනවා මේක 0 0 කියන්නේ මේ මිලියන 120 කව වෙන්න තව 11ක් ගියාම හරි. එතන මේ 7 වෙනි අවුරුද්දේ අපි මෙතන ගමු 70 එහෙම නැත්නම් 7 වෙනි අවුරුද්දේ cash flow එක එනවා මිලියන 34ක්. මේ 34ෙන් 11ක් යන කාලය තමයි අපි හොයාගන්න ඕනේ මේ අවුරුද්දට. අවුරුද්දර වෙනවා 34ක් දවස් 365ට එනවා මිලියන 34ක්. එහෙනම් මිලියන 11ක් යන දවස් කීයක් යනවද කියන එක තමයි අපි මෙතන හොයාගන්න ඕනේ. එතකොට අවුරුද්දර තියෙන දවස් 365ක් කියලා තමයි අපි ගන්නෙ සාමාන්‍ය අවුරුද්දර තියෙන දින ගාන. එතකොට days දවස් කොච්චරක් යනවද කියලා හොයාගන්න පුළුවන් අපිට. මේ මිලියන 11ක් ගිහිල්ලා තියෙනවා නම් 34ට ඕක වැඩි කරන්න 365. 365ට කොච්චරක් යනවද? දවස් වලින් එනවා මේ උත්තරේ. දවස් 126ක්. එතකොට මේකේ pay back period එක කොහමද ගන්නෙ? අවුරුදු 6යි. 6 years and 127. 127ක් කියලා ගමු. Yes. මේක තමයි අපේ answer එක. අවුරුදු 6යි දවස් 127යි. මට හිතනවා ඔයාලට මේක තේරෙන්නද කියලා. මේක හරිම සරලයි. මෙතන අපි දවස් ගණන් හොයාගත්තේ මෙතන සමානුපාතික ක්‍රමයට තමයි අපි මෙතන ගන්නෙ. ඒ කියන්නේ 34ෙන් 11ක් කියන්නේ කොච්චරක්ද? ඒක 365ෙන් කොච්චර භාගයක්ද කියන එක තමයි අපි ගන්නෙ. මේකම තමයි අපි දැන් ඊළඟට IRR හොයනවා. IRR හොයද්දිත් මේ වගේම ක්‍රමයක් තමයි යන්නේ. ඒකත් ඔයාලට කියලා දෙන්නම්. මේ විදිහට තමයි අපි pay back period එක හොයන්නේ. මම හිතන්නේ මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. කමන්නේ මට හිතනවා ඔයාලට මේක වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. හරි. ඊළඟට අපි බලමු discounted pay back period. එහෙම නැත්නම් වට්ටම් කරන ලද පිළිගැවුම් කාලය. මෙතනදී අපි මේ මුදල් ප්‍රවාහ අපිට හම් වෙන ඒවා අද දිනේට වට්ටම් කරනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද ඇතුළත මෙච්චරක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ මේ ගාන හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ හම්බ වෙන මේ ගාන අද දවසට කොච්චරද? අදට වටින්නේ කොච්චරක්ද කියන එක. ප්‍රසන්ට් වැලියු එක. වර්තමාන අගය අපි ගන්න ඕනේ. මෙතනදී ඔයාලා මේ වගේ ගානකදී වට්ටම් කර මුදල් ප්‍රවාහයක් හොයන්න වට්ටම් සාධකයක් දෙනවා. එහෙම නැත්නම් වට්ටම් අනුපාතය. අපි මෙතන අපි හිතමු 112යි වට්ටම් අනුපාතය කියලා. ඊට 112 වට්ටම් අනුපාතයේදී අපි බලමු කොහොමද හොයන්නේ කියලා. මුලින්ම ඇනුවල් cash flow එක මේකමනේ. අපි මේකම මම කොපි කරලා ගන්නවා. මෙතෙන්ට ගන්නවා. එතකොට ඇනුවල් cash flow එක මේ විදිහට අවුරුදු 10ට ගත්තා. මෙතනදී අපිට වට්ටම් සාධක හොයාගන්න වෙනවා. discount factor එක. present value discount factor එක. කියන්නේ වර්තමාන අගය අපි ගන්නවා. එතකොට මේක හොයන්න සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මම දැන් ටයිප් කරන්න. ප්‍රසන්ට් වැලියු එක හොයන්න පුළුවන් අපිට. එක බෙදීම එක ධන R වල N එනි බලය. මේක තමයි සූත්‍රය. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. ඒත් මේකම තමයි. එක ධන R වල මෙතන ගන්න ඕනේ ඍණ N වෙනි බලය. ඍණ N දා ගන්න ඕනේ.
මේකම තමයි මෙතන එක බෙදීම අයින් කරාම මෙතන මේක රිනේන් කියලා වර්ගය ගද්දි දා ගන්න ඕනේ හරි අපි බලමු මේක හදන හදලා මෙතන ගමු අපි මම මේ දෙවිනියට ගත්ත සූත්‍රයෙන් හදන්නම් ඒක මට ලේසි කියලා හිතන හින්දා එක ධන r rate rate එක කීයද 112යි මේක fix කරන්න මෙතන මේකේ ඍණ එන්නනි බලය ඍණ එන්නනි බලය n කියන්නේ මෙතන අවුරුද්ද කියලා මෙතන 0යි මේ ගාම උත්තරේ එතකොට එනවා 1යි කියලා බිඳුවේ නවෘත්තේ අනිවාර්යයෙන්ම ඔයාලට එන්නේ 1 කියන උත්තරේ එතකොට මේක මේක ඩ්‍රැග් කරාම ඔයාලට අවුරුදු ගානට එන අදාළ වට්ටම් සාධක එනවා ඊට පස්සේ අපි මෙතන ගමු වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහය මේ තියෙන්නේ අපේ වට්ටම් නොකරන මුදල් ප්‍රවාහයනේ මේක වට්ටම් කරන මුදල් ප්‍රවාහය හොයන්න මේක වැඩි කරමු මේකෙන් එතකොට ඔයාලට මේක ගන්න පුළුවන් වට්ටම් කරන මුදල් ප්‍රවාහය කොච්චරද කියලා ඊට පස්සේ අපි ගමු සමුච්චිත මුදල් ප්‍රවාහය පළවෙනි අවුරුද්ද වෙද්දී මේකයි එකතු වෙනා පළවෙනි අවුරුද්දේ ගාණ මේ විදිහට ගන්න පුළුවන් හරි ඔයාලා දැන් පේනවා ඇති මෙතන අවුරුදු 8 9 8 වෙනි අවුරුද්දයි 9 වෙනි අවුරුද්දයි අතර නවවෙනි අවුරුද්ද අතර තමයි මේක කවර් වෙලා තියෙන්නේ මේ විදිහට ගියාම අටවෙනි අවුරුද්දේදී මිලියන 15ක් තව එන්න තියෙනවා අපි ආයෝජන කරපු මුදල කවර් වෙන්න නවවෙනි අවුරුද්දේදී මිලියන 21ක් ඇවිල්ලා තියෙනවා එතකොට මේ 15 කවර් වෙලා මේක ධන වෙලා තියෙනවා හරිද අපි බලමු මේකෙත් අර විදිහම තමයි දැන් මේ විදිහම පේබැක් පීරියඩ් එක හදා ගන්න පුළුවන් මෙතන ගමු අපි අටවෙනි අවුරුද්දනේ අටවෙනි අවුරුද්දේ කියුමුලේටිව් කෑෂ් ෆ්ලෝ එක කීයද මේ ගන්න 15යි ඍණ 15යි එතකොට තව මේක කව වෙන්න යන්න තියෙන්නේ 15යි බැලන්ස් එක තියෙන්නේ 15යි මිලියන මේ මිලියන 15 කව වුණාම අපේ ආයෝජන කර මුළු මුදල කව වෙනවා එතකොට නවවෙනි අවුරුද්දේ කෑෂ් ෆ්ලෝ එක ඇවිල්ලා තියෙනවා ආඩ පේනවා ඇති 9th ඊයේකේ 21 මිලියන 21ක් ඇවිල්ලා තියෙනවා එතකොට මේ මිලියන 21ෙන් මිලියන 15ක් කියන භාගයේ එහෙම නැත්නම් මිලියන 15ක් කව වෙන්න නම් අවුරුදු 365කට කොච්චර දවස් ගණක් යනවද කියලා තමයි දවස් 365න් දවස් කීයක් යනවද කියන එක තමයි හොයාගන්න ඕනේ එතකොට මේකත් අර විදිහමයි 15 බෙදන්න 21ෙන් එතකොට එනවා අපේ කොච්චර භාගයක් ඒ කියන්නේ මුළු අවුරුද්දට ඇවිල්ලා තියෙනවා 21ෙන් 21ෙන් 15ක් කියන්නේ කොච්චර භාගයක්ද එතකොට මේ භාගය කව වෙන්න ඒක වැඩි කරන්න 365ෙන් එතකොට 365ට කොච්චරක් යනවද දවස් 255ක් යනවා 21ෙන් 15ක් කියන්නේ 365 නම් 255ක් එතකොට ඔයාලට මෙතන ඩිස්කවුන්ටඩ් පේබැක් කියනවා වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහය හොයාගන්න වට්ටම් කරන පිළිගැම් කාලේ හොයාගන්න පුළුවන් අවුරුදු 8යි 8 yes and 255යිනේ 55 days මේක තමයි ආන්සර් එක ඔයාලට පේනවද දැන් මෙතන වට්ටම් නොකරන නම් අවුරුදු 6යි ගියා අපිට මේක කව වෙන්න මේ වට්ටම් කරාට පස්සේ මේක අවුරුදු 8ක් ගිහිලා තියෙනවා ඉතින් මේ මෙතනින් අපිට නිගමනයට එන්න පුළුවන් වට්ටම් කරලත් අපිට අවුරුදු 10 යන්න කලින් මේක කවර් වෙලා තියෙන හින්දා මේක අපිට පිළිගන්න පුළුවන් ආයෝජනයක් විදියට ගන්න පුළුවන් මේක කොහොමත් මෙතනින් ගන්න පුළුවන් ඒතර මේ අපිට ඕන නම් ආන්සර් ලියන්නත් පුළුවන් මේ ආයෝජනය සුදුසුයි කියලා හරි රයිට් මම හිතනවා පිළිගැම් කාලය කියන එක ඔයාලට තේරෙන්නේ නැති කියලා දැන් මම ඊළඟට කියලා දෙන්නම් අපි කොහොමද ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හොයාගන්න කියලා accounting rate of return මේක හොයාගද්දී මේකට සමීකරණයක් තියෙනවා හැබැයි මේකට මුදල් ප්‍රවාහය නෙවෙයි අපි ගන්නෙ මෙතෙන්ට ගන්න ඕනේ ලාභය net profit එක ගන්න ඕනේ
අනුවල් net profit එක තමයි ගන්න ඕනේ මේ මුදල් ප්‍රවාහය නෙවෙයි. ඒතර මෙතන තියෙන මේ දත්ත වලින් මේක ගන්න බෑ. මේකට වෙනම ඔයාලට profit එක දීලා තිබ්බොත් මෙන්න මේක හදන්න පුළුවන්. මේක හොයන්නේ අපේ average profit එක බෙදනවා average investment එකෙන්. එහෙම නැත්නම් initial investment එකෙන් බෙදන්නත් පුළුවන්. හරි. අපි මෙතන මූලික ආයතන අපිට ගන්න පුළුවන් මිලියන 120යි නේ. मिलियन एक प्रोजेक्ट के लाइफ टाइम में का अवरुद्ध है लाइफ टाइम में का अवरुद्ध है मेतना एवरेज प्रॉफिट टेक होया गया एवरेज प्रॉफिट टेक होया टोटल प्रॉफिट टेक बेदान नोने मे लाइफ टाइम में के तर अवरुद्ध है टापिट अविला तीर वा टोटल लेक हार से दा हता मिलियन ओके बेदान ना अपे लाइफ टाइम में के तर अवरुद्ध है ना अवरुद्ध एवरेज अविला तीर वा मिलियन हतरी से का එතකොට ARR හොයන්න පුළුවන් ඇවරේජ් ප්‍රොෆිට් එක බෙදනවා ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකේ ඇවරේජ් ප්‍රොෆිට් එක මේක බෙදන්න මේකෙන් එන උත්තරේ වැඩි කරන්න 100 මේක percentage එකක් ගන්න ඕනේ හින්දා හරි මෙතන මම percentage ම දාලා තියන්නේ මේක බෙදන්න මේකේ එතකොට එනවා 134ක් मेक बेदान मेके मेक मेडिकरण सीए सीए मेडिकरा मेना सीए तीस दसम हाथ हाया हर राइट मेक हर मलेसी मेतन बिट ओण मे इनिशियल इन्वेस्टमेंट गण एवरेज इन्वेस्टमेंट गण पुलवा मेक देख पीली मेतन मे गण हद मेक तमय उदागा हर इतना गिनम कर प्रति लाभ अनुपात हर मैं तेरी नदी एवागे मिदम बल मेके नैट प्रसेंट शुद्ध वर्तमान आगे गेने मेक गुडक भावित करण आयोजन की शिल्प क्रमे मिथन दी अभी करोने अरे अभी पीलिगे काल हेबू वगे मताए भाई मिथन होयानी अभी अतन पीलिगे काले दी अभी हेवि खाले अपने मिथन होयानी और दहासाने अपट खोच्चरा मुदलाक अदेल अगे अपे ऐना आयोजन खोच्चर प्रतिलाभ्या शुद्ध प्रतिलाभ्या कविल होयानी මේක වට්ටම් කරන ලද ක්‍රමයක්. ඒ කියන්නේ අපි ශුද්ධ වර්තමානාගයක් අරගෙන තමයි මේක හොයන්නේ. මුලින්ම බලමු අපි මෙතන වට්ටම් සාධකයේ 112 කියලාමයි ගන්නෙ. අනුපාතය මේක අපිට සාමාන්‍ය ගාණේ දීලා තියෙනවානේ. කීයද කියලා. එතකොට මේක 112 ගන්නවා. 112 අරගෙන බලන්න 112 අපි මෙතන වට්ටම් සාධකයේ හොයාගන්න ඕනේ. මම අර කලින් කරා වගේම හොයාගන්න පුළුවන්. एक धन आर एक धन आर नोट मेक गना होने प्रसेंट वैल्यू इतकोटे ऋण एन मेनी बल एन के अन्नी अवरुद्ध मुन अवरुद्ध बिंदु ना बिंदु गईट इका मे विधि इतकोट डर गना तर पल अवृद्धि मेतरा දෙවෙනි අවුරුද්ද මට්ටම් සාධක මේක තුන්වෙනි අවුරුද්දේ මේක හතර පහ මේ විදිහට අපිට ඕනනම් මේක දැන් මම මෙතන ෆන්ක්ෂන් එක මේ ෆෝමියුලා එකක් ගහලා ගත්තේ මෙතන ඕනනම් මේක වෙනස් කරොත් අපිට මේක වෙනස් වෙනවා අපිට මෙතන දැන් 12 කියලා ගත්තා එතකොට මේකේ වට්ටම් සාධකය එනවා මේ විදිහට පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද වශයෙන් එතකොට ඩිස්කවුන්ට් එහෙම වට්ටම් කරන ලද කෑෂ් ෆ්ලෝ එක ගමු डिस्काउंटेड एक එතකොට මේක වැඩි කරන්න මේකෙන් වට්ටම් සාධකයෙන් වැඩි කරන්න डिस्काउंटेड ෆැක්ටර් එක ගත්තාම डिस्काउंटेड कैश फ्लो එක එනවා මේ විදිහට අපිට එතකොට අපි මේකේ ප්‍රසන්ට් වැලියු එක ගමු මේකේ මේ ගාන එතන මිලියන 120යි දෙවෙනි අවුරුද්දෙදී मेकट एक करना मेक
ඩීඑන් 107යි මේ විදිහට ගත්තාම ඔයාලට එනවා 10 වෙනි අවුරුද්ද ඉවර වෙද්දී මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා මිලියන් 34ක් මෙන්න මේක තමයි අපේ ශුද්ධ වර්තමානාගය කියන එක ශුද්ධ වර්තමානාගය කියන්නේ එනේ උත්තරේ ඉතින් අපි සාමාන්‍ය මේක හොයන්නේ මේ ශුද්ධ වර්තමානාගය කියන එක දන වෙන්න ඕනේ ඕන ආයෝජනයක එතන ව්‍යාපෘති එක මේක ධනාගයක් ගත්තොත් තමයි මේ ව්‍යාපෘති පිළිගන්න පුළුවන් මේක හොඳ ස්ට්‍රොง ධනාගයක් නම් අපිට මේක පිළිගන්න පුළුවන් එතකොට ඔයාලා පේනවා ඇති මේක මිලියන 34ක් ධන වෙලා තියෙන්නේ එහෙනම් මේ ආයෝජනය පිළිගන්න පුළුවන් මේක ශුද්ධ වර්තමානාගය මේක මේක තමයි මේකේ ආන්සර් එක මේ විදිහට ගත්තොත් ඔයාලා දැනගන්න මෙතන ගත්තා අපි වර්තමානාගය ඊට පස්සේ මේක අර විදිහටම net එක ගන්නවා මුලින් මෙච්චරයි පළවෙනි අවුරුද්ද මෙච්චර කම් වෙනවා දෙවෙනි අවුරුද්ද මෙච්චරයි මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා අවුරුදු 10 අවසානයේදී මේක ධන 34ක් වෙනවා ඒ කියන්නේ අපේ ආයෝජනය කරාට වඩා වැඩි මුදලක් එනවා මෙතන අපි යොදා ගන්න මේ වට්ටම් සාධකයේ හින්දා තමයි මේකේ අද දිනට තමයි මේක බලන්නේ ඒ කියන්නේ ප්‍රසන්ට් වැලියු එක තමයි ගන්නෙ හරි රයිට් එතකොට net ප්‍රසන්ට් වැලියු එක හරි ඊළඟට අපි ගමු අභ්‍යන්තර බලධන අනුපාතය එහෙම නැත්නම් ඉන්ටර්නල් රේට් ඔෆ් රිටර්න් IRR කියන එක මෙතනදී අපි බලන්නේ රේට් එකක් මොකද්ද කියලා. මෙන්න මේ රේට් එක. මේ රේට් එක බලන්නේ මෙතන ශුද්ධ වර්තමානාගය අවිල්ල තියෙනවා 34ක්. හැබැයි අපි IRR එකේදී ගන්නෙ මෙන්න මේ ශුද්ධ වර්තමානාගය බිඳුව වෙන තැන. ඒ කියන්නේ මෙතන 34ක් අවිල්ල තියෙනවා මේ රේට් එකට. හැබැයි මෙතන අවුරුදු 10 ඉවර වෙද්දී හරියටම බිඳුව වෙන මෙන්න මේ රේට් එක තමයි අපි හොයාගන්න ඕනේ මෙතන. ඉතින් අහගන්න. මෙන්න මේ ශුද්ධ වර්තමානාගය බිඳුව. ඒ කියන්නේ ආයෝජනය හරියටම අවුරුදු 10 අවසානයේදී අපි ආයෝජනයේ ප්‍රතිලාභය හරියටම කවර් වෙන. ඒ කියන්නේ හරියටම ආයෝජන කරපු ගානම කවර් වෙන වට්ටම් අනුපාතය තමයි මෙතන හොයන්නේ IRR එකේ. හරිද? අපි බලමු මේක හරිම ලේසි. මෙතනදී අපි වට්ටම් සාධක දෙකක් අඩුම වට්ටම් සාධක දෙකක් යටතේ අපි net present value එක හොයාගන්න ඕනේ. මොකද මේක compare කරගන්න ඕනේ හින්දා. එතන මේක හොයන්න සමීකරණයක් තියෙනවා. අපි මෙතන බලමු දැන් අපි ගත්තානේ 112 යටතේ 112 යටතේ අපිට net present value එක ඇවිල්ලා තියෙනවා 32ක් 34ක් මිලියන. අපි බලමු 120 ගානේ දාලා. 120 ගානේ වට්ටම් කරලා බලමු. मिथन पी मुलिम वट साधक आगाम एक दान रेट मेक सीएल विसगा ओके විද්‍යුත් බලය සියයට 20 ගානේ අපි බලමු වට්ටම් සාධකයේ මේ විදිහට ට්‍රැක් කර ගන්න පුළුවන් මේ විදිහට වට්ටම් සාධකයේ ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ බලමු මෙතන ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝ එක මේක වැඩි කරන්න වට්ටම් සාධකයෙන් එතකොට වර්තමාන අගය එනවා මේ කෑෂ් ෆ්ලෝ වල ඔයාලට පේනවා ඇති මෙතන මේ අද එකේ ගාන මේ ගානමනේ අද එක කවදා ගත්තත් අදමනේ එතන අද වැලියු එක මේ ගානමයි එතන අවුරුද්දට පස්සේ අපිට මිලියන 13ක් හම්බ වෙනවා ඒකේ අද වැලියු එක මිලියන 11යි මේ 120 රේට් එකට අවුරුද්ද එකකට පස්සේ 14ක් හම්බ වෙන එකේ අද වැලියු එක 10යි හරිද මේ විදිහට ගියාම මෙතන ඔයාලට ඇවිල්ලා තියෙනවා මෙතන අවුරුදු 10 අවසානයේ හම්බ වෙන 13යි. මෙතන අපි බලමු දැන් cumulative cash flow එක. එහෙම නැත්නම් net present value එක බලමු. එතකොට පළවෙනි අවුරුද්දේ මේ ගාන දෙවෙනි අවුරුද්දේ මේ ගානට අපි එකතු කර ගන්න ඕනේ පළවෙනි ඊළඟ අවුරුද්දේ හම්බ වෙන ගාන. මේ විදිහට අපි එකතු කරගෙන ගියාම මෙතන අවුරුදු 10 අවසානයේදී අපිට net present value එක ඇවිල්ලා තියෙනවා ඍණ 18යි. ඒ කියන්නේ අපේ ආයෝජනය කව වෙලා නැහැ මෙතන තාමත් ඍණ මේ අඩුවේගෙන ගිහිල්ලා ඍණ 63 54 40
32 18 මෙතන 18 වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ආයෝජන කරපු මිලියන 120 මුදල කව වෙලා නැහැ මේ ටිකේ. මේ ටිකේ මේක තුව ගත්තොත් එන්නේ මිලියන 101යි නේ මේ. ඒතකොට 18ක් මදි තව. හරි. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මෙතන කව වෙලා නැහැ කියලා. දැන් අපි IRR එක හොයද්දී හොයන්න ඕනේ NPV එක 0 වෙනාගේ. දැන් ඔයාලා බලන්න 112 රේට් එකට අපිට NPV එක 34ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම 120 රේට් එක ගත්තාම NPV එක ඍණ 18ක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලා මේක බැලුවොත් ඔයාලට පේනවා ඇති 34යි මෙතන 18යි මැද තමයි බිඳුව තියෙන්න ඕනේ. මෙතන දාන 34යි මෙතන තියෙන ඍණ 18. එතන මේ දෙක මැද තියෙන්න ඕනේ බිඳුව කියන එක. මම ඔයාලට පැහැදිලි වෙන්න එතන මම මේ ඩ්‍රැග් ටැග් ඇඳගත් තියෙනවා. ඔයාලා මම මෙතන අරන් තියෙන 112 වටනම් සාදේ. 112 හේදී NPV එක තියෙනවා ධන 34ක්. 120 හේදී තියෙනවා ඍණ 18ක්. එතකොට මේ ධන 34යි මේ ඍණ 18යි මැද තමයි බිඳුව තියෙන්නේ. අපි දැන් මෙතනට එන මේ රේට් එක තමයි හොයාගන්න ඕනේ. අර තේරෙන්නේ නැති. එතකොට මේක හොයාගන්න සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. මේක නිකන් කියන්න මම මෙතන ඔයාලට අවබෝධයක් තමයි ලබා දෙන්නේ මේ ගාන හදන්න. මේ අවබෝධය තියනවා නම් ඔයාලට ඕනෑ විදිහකට මේ ගාන හදා ගන්න පුළුවන්. හරිද? මෙතන මම මේ සමීකරණය මම නිකන් කියලා දෙන්නම් ඔයාලට. IRR කියන්නේ RA. RA කියන්නේ පළවෙනි ගත්ත මේ රේට් එක. RA විදිහට ගන්න. ඊට පස්සේ ඒකට එකතු කරන්න NPVA. පළවෙනි එකේ තියෙන NPV එක මේක. ඊට පස්සේ ඒක බෙදන්න ඕනේ NPV A ඍණ NPV B. ඒ කියන්නේ මේකෙන් අඩු කරන්න මේක. මෙතනදී ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේකෙන් අඩු කරද්දී මේක අපි මෙතන ගන්න ඕනේ මේ දෙකේ අතර තියෙන පරතරය. එහෙම නැත්නම් මෙතන ධන 34යි මෙතන ඍණ 18යි කියලා මේ දෙකේ ගාන 16යි කියලා ගත්තොත් වැරදි. මෙතන ගන්න ඕනේ මෙන්න මේ ගැප් එක අපි ගන්න ඕනේ. මෙතන 34ක් තියෙනවා. මෙතන 18ක් තියෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 34යි මෙතන ඉඳන් මෙතෙන්ට 18යි. එතන මෙන්න මේ දෙක අතර පරතරය එනවා 52ක්. තේරුණාද? මෙතන 34ෙන් 18ක් ගියාම මෙතන net වෙලා එන ගාන 16යි කියලා ගන්න බෑ. එහෙමවත් වැරදි මේ උත්තරේ. මෙතන 34යි 18යි අතර පරතරය තමයි ගන්න ඕනේ. මේකෙන් මේක අඩු කරනවා කියන්නේ. ඊට පස්සේ මෙතන ගන්නවා. ඊට පස්සේ ඒක වැඩි කරන්න එන උත්තරේ RB ඍණ RA. RB කියන්නේ දෙවිනියට ගත්ත රේට් එක. RA කියන්නේ මේක. මේ රේට් එකේ මේ රේට් එක අඩු කරන්න. ඒ කියන්නේ මේ රේට් දෙක අතර වෙනස ගන්න ඕනේ. මෙතනත් මතක තියාගන්න මෙතනත් ගන්න ඕනේ මේ දෙක අතර වෙනස. මෙතනත් ගන්න ඕනේ මේ දෙක අතර වෙනස. මෙතන ගන්න. අර සුද්ධ වගේ ගන්න එපා. කනෙක්ට් කරලා. ඒක හොඳට මතක තියාගන්න. හරි මේක හදන හැටි මම දැන් කියන්නලා දෙන්නම්. මෙතන බලන්න. අපි දැන් ඉස්සලා වල මතක ඇති පිළිගෙවුම් කාලය හදද්දී මෙතන ගත්ත මතකද ඔයාලට? මෙතන බැලන්ස් එක මේ 15ට මෙතන 21ක් යන්න තිබ්බා. මෙතන 21ෙන් 15ක් නම් 365ට කොච්චරද කියලා නිගත්තේ. එතකොට ඒ විදිහම තමයි මෙතන මේ දෙකේ යන්න ටෝටල් එක බලන්න මේ 12යි 20යි කියලා නිගත්තේ අපි දැන්. එතකොට 12යි 20යි අතර 8ක් තියෙනවා. 108ක්. 12යි 20යි අතර පරතරය 108යි නේ. එතන මේ 108 යන්න යද්දී මෙතන වෙනස් වෙලා තියෙනවා මිලියන 52ක්. 12 ඉඳන් 20ට යද්දී මෙතන මිලියන 52ක් අඩු වෙලා තියෙනවා නේ. එතකොට 12 ඉඳන් 20ට 8කට මිලියන 52යි නම් අපි මෙතන ඉඳන් මෙතෙන්ට ගියද මිලියන 34යි. බිඳුවනේ අපි දැන් හොයන්නේ මෙතෙන්ට යන රේට් එකනේ. එහෙනම් මේ මිලියන 34ක් යන්න කොච්චරක් යනවද? ඒක තමයි ගන්නෙ. හරිම ලේසි. 12 ඉඳන් 20ට කියන 8ට 52ක් ගිහිල්ලා තියෙනවා නම් 34කට කොච්චරද? ඒක අරගන්න ඕනේ. එතකොට මේ ටික ගන්න ඒ රේට් එකයි මෙතන මේ 12 ගානයි තමයි එකතු කරලා ගන්න. මම මෙතන ඔයාලට මම ලියලා දෙන්නම් නා සූත්‍රය. ගන්න. අපි මෙතන ගමු. අනිවාර්යෙන් දැන් මෙතන 112නේ. එතකොට 112යි 20යි අතරනේ ඉන්නේ මේ උත්තරේ. එතකොට සමානයි 112යි. 112ට වැඩි. ඔයාලට පේනවා ඇති මෙතන 112ට වැඩි 120ට අඩු උත්තරයක් එන්නේ. එහෙනම් 12ට එකතු කරන්න ඕනේ. 12ට එකතු කරනවා.
හරි හොඳට බලා ගන්න 112ට අපි එකතු කරනවා මෙතන ඔන්න NPV A කියන්නේ මෙන්න මේ ගාන 34342 බලමු 34 342 498 749 හරිද මේක එකතු කරලා මේ වෙන උත්තරේ බෙදන්න මෙතන වෙනස මේ 34යි මෙතන 18යි එතකොට 34 342 498 749 අඩු කරන්න අඩු කරද්දී මෙතන දැන් මෙහෙම අඩු කරලා අඩු කිරීම දැම්මොත් මේක ඍණනේ මේ ගන්න ඍණ එතකොට අඩු කිරීම ඍණ එතකොට ඍණයි ඍණයි මේක ධන වෙනවා අඩු කිරීම වරන් ඇතුලේ දාගන්න ඍණ 18 136 359 793 හරිනේ එතකොට මේ වරහන වහන්න එතකොට ඔයාලට පේනවා ඇති මේකෙන් මේක අඩු කරාම එන්නේ මේ දෙක අතර ඩිෆරන්ස් එක එහෙනම් මේ දෙක අතර පරතරයක් තමයි එන්නේ මෙතන හරිනේ එතකොට මේ සම්පූර්ණ එකම වරහන් වහමු ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ අපි මෙන්න මේ දෙක අතර පරතරය 8යිනේ 100ට 100ට 8 ගන්න පුළුවන් අපිට මෙතන දාගමු 100ට 20ෙන් අඩු කරන්න 100ට 12 එතකොට 100ට 8යි මෙන්න මේක තමයි අපේ එන උත්තරේ එන්න ඕනේ මෙන්න මේ විදිහට අපේ එනවා ඇති 100ට 12ට වැඩි ඉනි මෙතන එතකොට 100ට 12 ධන අපි මෙතන ගන්නේ මේ 34ක් යනවා 34 බෙදනවා මේ දෙක අතර පරතරය 52 න් එහෙමයි පරතරයෙන් බෙදනවා 52 ගන්න මේ මේ කැලලින් ඒකල් අරගත්තා 52 න් 34ක් කියන්නේ කොච්චරද එහෙනම් ඒක වැඩි කරනවා මේ දෙකේ ඩිෆරන්ස් එක මේ ටෝටල් එකනේ 100ට 8 න් ඔයාලා මම පැහැදිලි වෙන්න තව පොඩ්ඩක් මම මේක පැහැදිලි කරන්න ඔයා හිතන්න මෙතන 100ක් තියෙනවා NPV එක 12 100යි හරි 20 ඍණ 100යි කියලා හිතන්න රයිට් දැන් ඒතකොට තවත් ලේසි එතකොට බලන්න දැන් 100ට 12 100යි 20 ඍණ 100යි එතකොට 12 ඉඳන් 20ට ගැප් එක තියෙනවා 100ට 8ක් එතකොට මෙන්න මේ 100ට 8 යද්දී අපි මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් ගිහිලා තියෙනවද මෙතන ඉඳන් මෙතෙන්ට ධන 100යි මෙතන ඉඳන් මෙතන 100යි 200ක් ගිහිල්ලා තියෙනවා ටෝට් මේක 200යි ගිහිල්ලා තියෙනවා හරිද එතන මේ 100ට 8ට 200යි නම් අපි හොයන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන් දැන් 100යි නියන්න තියෙන්නේ එහෙනම් 100ට 8ට 200ක් නම් 100කට කොච්චරද? ඒක තමයි බලන්න ඕනේ. මෙතන ඉඳන් මෙතන 100යි නම් 100 බෙදනවා 200ෙන්. ඒ කියන්නේ මෙතනට 100යි ඒ 100 බෙදනවා 200ෙන් වැඩි කරනවා මේ 8ෙන්. වැඩි කරනවා 8ෙන්. එතකොට 100ට 4යි උත්තරේ. 100ට 4යි. ඒ කියන්නේ 200කට 100ට 8ක් ගිහිල්ලා තියෙනවා නම් 100කට යන්නේ කීයද 4යි 200ට 8යි නම් 100ට 4යි ඒ වගේම තමයි මෙතන 52කට 8ක් ගිහිල්ලා තියෙනවා නම් මේ 34ට කීයද මේක තමයි හොයාගන්න තියෙන්නේ එතකොට මේ විදිහට මේ සූත්‍රය මේ විදිහට අපි ලියා ගන්න ඕනේ එතකොට මෙතන මේ ගැප් එක ගත්තා ඊට අමතරව මෙතන 34 එන්න තව 12ක් ඇවිල්ලා දිනවා එතන මේ 12ට එකතු වෙනවා 12ට වැඩි ඉනි මේක දැන් අපි මෙතන මේ සූත්‍රයෙන් 200ට 8යි නම් 100ට කීයද කියලා ගත්තා වගේ මෙතන මේ 34 විතරක් යන්න තමයි මෙන්න මෙතනින් මේ කැලලින් එන්නේ උත්තරේ. එතන මේක 12ට වැඩි නම් 12ක් තව එකතු කරන්න ඕන. හරි අපි මේක බලමු දැන් මෙතන සමීකරණ කෙලින්ම ගහලා
सेल लिंक कर ला मेथन गाने सीएड दोलह राइट सीएड दोलह गत्ता ओके एक तो भी नवा मेक पालवीनी का तीसरा तरह ओके बेदान ना मेकिंग अड़ू कराना मेक इतने में देखे गैप पे का इनावा एक वरान वाहन ना इधर से एक वैडी कराना इतने गैप पे गान बोला सी ये टा विशेष अड़ू कराना सी ये टा दोलहाका है और नहीं मेक नहीं तोर में इतने उत्तर इनावा सी ये दाह हाथाए दसम विषय हाथरक इतकोट सी ये डोल हाट वैडी विसर आडू में तने उत्तरे दा हाथाय दसम दसम देखा है हाथरा मेरे तमाय उत्तरे सी ये दा हाथाय दसम देखा हाथरा ही रेट मेरे को ऐंड थाव मेरे के एक्सेल पांचन ने कुत्ती है ना पांचन ने घाला गाना पुलवां पांचन ने के दी हरी एटम आप डे हरी में उत्तरे है ना एक्सेल उत्तरे एक मंकी नंग IRR के फंक्शन ने තියෙනවා මේක අරගෙන මෙතන අපිට මුදල් ප්‍රවාහය කෙලින්ම මේ විදිහට සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ අපේ cash flow එක සිලෙක්ට් කරන්න ඊළඟ වල එන්ටර් කරන්න 117යි මේ තියෙන 17ක් ඇවිල්ලා තියෙනවා මෙතන ගත්තොත් මේ 16.68යි මෙතන අපිට ආවේ 17.74ක් මෙතන මේ වගේ සාමාන්‍ය වේරියන්ස් එකක් එන්න පුළුවන් මොකද මේක හරීම නෙමෙයි අපි ගන්නෙ මෙතන 12යි 10 20යි අතර ගැප් එක අරගෙන මෙතන ඉඳන් මෙතෙන්ට යන්න කොච්චරද කියලා අපි සමානුපාතික ක්‍රමයක් යොදා ගන්න. එතකොට මේ වගේ වෙනසක් එන්න පුළුවන්. හැබැයි මේ පිළිතුර තමයි පිළිගන්නේ. ඒ ඉඳන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන Excel function එකක් use කරනවා නම් මෙතන හරියටම 16.68 කියන එක එනවා. ඕන්න මේක හරිද කියලා බලන්නත් පුළුවන්. මෙන්න මේ ගාන copy කරලා ගිහිල්ලා මෙතන අපි දැම්මොත් එහෙම पेस्ट करो तो मैं गाना हरियाणा में एनपीवी एक में सीरो वेला दिए ना और मैं बलागन बोला मैं दास है दास महाय अट मैंने मेरे गाने प्रतिशत ये दारा में तो गाता तो एनपीवी हरियाणा में सीरो इधर एक यानी मैं उत्तरी हरी आयारा हरी मांग इतना वाला मैं एक तेरुंगन देती की ला तेरुंगन तंग बलन आय पारक एन तंग मट कमेंट का दाला दिया ना मांग वाला कीला देना मैं ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඔයාලා මම මේ වගේ තව videos ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.